අයුබෝවන් දුෂානී ස්ටෑරි YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු KFC එකේ තියෙන chicken ඒ වගේම රසවත්ව crispy-යට gedara හදාගන්නේ කොහොමද කියලා. මේ රෙසිපි එකට විශේෂ කුළුබඩු ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. gedara තියෙන දේවල් වලින්ම ඔයාලට හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි මේකට රසකාරක කිසිවක් භාවිතා කරන්නේ නැහැ. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව අපිට මේ KFC chicken gedara දිම හදලා රස බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ chicken එක රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම chicken ටික ලුණු වතුර දාගන්න ඕනි. මේ වගේ බෝල් එකක් අරගෙන මම ඒකට වතුර කෝප්ප පහක් දාගත්තා. ඊළඟට මම මේකටම ලුණු මේස හැඳි එකහමාරක් එකතු කරගන්නවා. දැන් හොඳට ලුණු ටික වතුරේකේ දිය කරගන්න. මේ විදිහට ලුණු ටික හොඳින් දිය වුණාම අපි මේකට chicken ටික දාගන්නවා. මම මෙතන හරියටම chicken කිලෝ එකක් අරගත්තා. මේ විදිහට chicken ටික ඔක්කොම bowl එකට දාගෙන අපි මේක cling wrap එකකින් cover කරගන්නවා. ඊළඟට අපි මේක පැය දෙකක් හොඳට ලුණු ටික අල්ලනකන් තියාගන්න ඕනි. දැන් මේ තියෙන්නේ හරියටම පැය දෙකකට පස්සේ. අපි දැන් මේ chicken වල තියෙන තෙත ගතිය ඉවත් කරගන්න ඕනි. අපි මේ chicken ටික bowl එකකින් ඉවත් කරගෙන මේ විදිහට හොඳට තද කරමින් paper towel එකකින් අපි chicken වල තියෙන තෙත ගතිය ඉවත් කරගන්නවා. දැන් මේ තියෙන අපි හොඳට තෙත ඉවත් කරගත්ත chicken ටික. අපි දැන් මේක පැත්තකින් තියලා chicken එක marinate කරන්න අවශ්‍ය sauce එක හදාගමු. මේ සෝස් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා ලුණු. මම මෙතන ලුණු තේ හැඳි එකහමාරක් දාගන්නවා. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි දෙකයි. ගම් මිරිස් කුඩු තේ හැඳි දෙකයි. ඊළඟට මම ඉඟුරු සුදු ලුණු කුඩු එකතු කරගන්නවා. ඔයාලා ගාව ඉඟුරු සුදු ලුණු කුඩු නැත්නම් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඉඟුරු සුදු ලුණු හොඳින් තලලා පේස්ට් එකක් විදියට එකතු කරගන්න. ඉඟුරු කුඩු තේ හැඳකට චුට්ටක් අඩුවෙන් දාගන්නවා. සුදු ලුණු කුඩු තේ හැඳි එකයි. ඒ වගේම විනාකිරි මේස හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳක් අවශ්‍ය වෙනවා. ඔයාලා ගාව ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මේ වෙනුවට පිටිකිරි එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වතුර එකතු කරගන්න. ඊළඟට අපි මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වගේ හොඳට පේස්ට් එකක් වගේ වෙනකම් මිශ්‍ර කරගන්න. මම මේ එකතු කරගන්න හැමදේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් අරගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා තෙත ඉවත් කරගත්ත chicken ටික අරගෙන මේ පේස්ට් එක හොඳට මේ chicken කෑලිවල ගාගන්නවා. මේ විදිහට chicken කෑල්ල වටේටත් chicken එකේ skin එක යටට යන විදිහට හොඳට මේ වගේ paste එක තවර ගන්න. මේ විදිහට අපි හදාගත්ත paste එකෙන් chicken එක හොඳට marinate කරගත්තාම chicken එකට මේ හැමදේම හොඳින් උරා ගන්නවා. එහෙම වුණාම chicken එකේ රසය තවත් වැඩි වෙනවා. ඊළඟට මේ විදිහට හොඳින් සීසන කරගත්ත chicken ටික අපි නැවතත් වහලා ශීතකරණයේ පැය 4ක් තියාගන්නවා. ඔයාලට පැය 4ක්ම තියාගන්න කාලය මැදි නම් අඩුම තරමේ පැය 2ක්වත් තියාගන්න. ඊළඟට අපි chicken එකට අවශ්‍ය පිටි බැටය එක හදාගමු. මේකට අපිට ඕනි වෙනවා පාම් පිටි කෝප්ප භාගයක්. ඒකට මම corn flour කෝප්ප භාගයකුත් දාගන්නවා. ලුණු තේ හැඳි භාගයයි මිරිස් කුඩු තේ හැඳි එකයි ගම්මිරිස් කුඩු තේ හැඳි එකයි සුදු ලුණු කුඩු තේ හැඳි එකයි ඉඟුරු කුඩු තේ හැඳි භාගයයි. ඔයාලට ඉඟුරු සුදු ලුණු කුඩු නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ ඉඟුරු සුදු ලුණු තලලා පේස්ට් එකක් විදියට එකතු කරගන්න. ඊළඟට මම මේකට බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරගන්නවා. විනාකිරි මේස හැඳි භාගයක් දාගන්නවා. දැන් අපි මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. අපි මේකට බේකින් පවුඩර් කෝන් ෆ්ලවර් එකතු කරගන්නේ චිකන් එකේ තියෙන ක්‍රිස්පි ගතිය ගොඩක් වැඩි කරගන්න. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගෙන අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් දාගන්නවා. ඊළඟට මේකටම අපි බිත්තරයකුත් එකතු කරගන්නවා. දැන් අපි හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනි. පිටි බැටයකේ කැට නැති වෙනකම්ම හොඳට අපි මේක මිශ්‍ර කරගන්නවා.
මෙන්න මේ වගේ බැටර් එකේ පිටිකඩ නැති වෙනකම්ම හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් අපි මේ බැටර් එක පැත්තකින් තියලා ඊළඟට පිටි දැවටුම හදාගමු. පිටි දැවටුම සඳහා අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි. මම මෙතන පාන් පිටි හරියටම කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ඊළඟට මම මේ පාන් පිටි එකට ලුණු තේ හැන්දක් දාගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් තේ හැන්දකුත් දාගන්නවා. ඊළඟට මේක හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපි පිටි දැවටුමත් හදාගෙන ඉවරයි. අපි දැන් චිකන් ටික බැටර් එකේ දාලා බැද ගන්නයි යන්නේ. මේ තියෙන්නේ පැය 4ක් ශීතකරණයේ තියලා එළියට අරගෙන පැය භාගයක් කාමර උෂ්ණත්වයට එනකන් තියාගත්ත චිකන් එක. ඒ කියන්නේ අපි ශීතකරණයෙන් එළියට ගත්ත ගමන්ම චිකන් එක බදින්නේ නැහැ. කාමර උෂ්ණත්වයට එනකන් ඔයාලා මේක තියාගන්න ඕනි. දැන් අපි මුලින්ම චිකන් ඩ්‍රම්ස්ටික් එකක් අරගෙන මේ විදිහට පිටි දැවටුමේ දාගන්නවා. ඊළඟට වීඩියෝ එකේ පෙන්වන විදිහට අතින් හොඳට තද කරමින් පිටි ටික වටේටම තවර ගන්න. ඊළඟට මෙන්න මේ විදිහට චිකන් එක හොඳින් ගසලා වැඩිපුර දැවටුන පිටි ටික අපි ඉවත් කරගන්නවා. දැන් අපි මේ චිකන් එක අපි ඉස්සෙල්ලා හදාගත්ත බැටර් එකට දාගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට බැටර් එක හොඳට තවර ගන්නවා. මේ විදිහට බැටර් එකේ දාගත්ත චිකන් ඩ්‍රම්ස්ටික් එක අපි නැවතත් පිටි දැවටුමේ දාගන්නවා. ඉස්සෙල්ලා වගේම හොඳට පිටි දැවටුම තවර ගන්න. අපි ඩ්‍රම්ස්ටික් එක අතින් අල්ලන්නේ නැහැ. වටේටම පිටි දාගෙන පිටි වලින් හොඳට තද කරමින් පිටි දැවටුම දාගන්නවා. ඊළඟට ඉස්සෙල්ලා වගේම ඩ්‍රම්ස්ටික් එක උස්සලා මේ විදිහට හොඳින් ගසලා වැඩිපුර ගෑවිලා තියෙන පිටි ටික ඉවත් කරගන්නවා. මේ විදිහට චිකන් එකේ පිටි තවර ගත්ත ගමන්ම අපි මේක බැද ගන්න ඕනි. ඒක නිසා මම මේ විදිහට තෙල් එකක් රත් වෙන්න තියාගත්තා. මේ වගේ කූරක් ගහලා බලනවා අපි තෙල් එක රත් වෙලාද කියලා. කූර වටේට මේ වගේ බුබුලු ඇති වෙනවා නම් ඒ කියන්නේ තෙල් එක හොඳින් දැන් රත් වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සලා පිටි දවට ගත්ත ඩ්‍රම්ස්ටික් එක මේකට දාගන්නවා. මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩු කරගන්න. අපි දැන් තවත් චිකන් එකක් හොඳට බැටර් එකේ දාගමු. ඉස්සලා වගේම මුලින්ම අපි මේක පිටි දැවටුමේ දාගන්නවා. මේ විදිහට අතින් තද කරලා හොඳට පිටි ටික වටේටම ගාගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ වැඩිපුර ගෑවිලා තියෙන පිටි ටික අපි හොඳට ගසලා ඉවත් කරගන්නවා. ඊළඟට ඉස්සලා වගේම අපි මේක බැටර් එකේ දාගන්නවා. මේ විදිහට හොඳින් බැටර් එකේ දාගත්ත චිකන් එක අපි නැවතත් පිටි දැවටුමේ දාගන්නවා. ඊළඟට වීඩියෝ එකේ පෙන්වන විදිහට අතින් හොඳට තද කරමින් මේ වගේ පිටි දැවටුම දාගන්න. මේ වෙලාවේදී විශේෂම දේ තමයි චිකන් කෑල්ල ඔයාලා අතින් අල්ලන්න එපා. වටේටම පිටි දාගෙන පිටි වලින් හොඳට තද කරමින් පිටි ටික තවර ගන්න. ඊළඟට මෙන්න මේ වගේ හොඳින් ගසලා වැඩිපුර ගෑවිලා තියෙන පිටි ටික අපි ඉවත් කරගන්නවා. මේ බලන්න ඕගලන්ට පේනව ඇති ඔරිජිනල් KFC එකේ වගේම ලස්සනට පිටි දැවටුම වටේටම හැදිලා තියෙනවා. මේ විදිහට චිකන් එක කෝට් කරගත්ත ගමන්ම අපි මේක තෙල් එකට දාලා බැදගන්නවා. මේ විදිහට චිකන් බදින්දි තෙල් එකේ උෂ්ණත්වය ගැන ඕගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. තෙල් එකේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. එහෙම නැති වුණොත් චිකන් එක වටේට හොඳට බැඳිලා මැද අමු වෙන්න පුළුවන්. ඒක නිසා ලිපේ ගින්දර පාලනය කරගෙන ටිකක් වෙලාව අරගෙන චිකන් ටික গোল্ডන් කලර් එකක් එනකම් බැඳගන්න. චිකන් එක මෙන්න මේ වගේ ලස්සන පාටට බැඳුනම අපි මේක තෙලින් ඉවත් කරගන්නවා. තෙල් එකෙන් ගත්ත ගමන්ම අපි මේක පේපර් ටවල් එකක් උඩට දාගන්නේ නැහැ. මේ වගේ වයර් එකක් උඩින් දාගන්න. අනිත් විශේෂම දේ තමයි මේ විදිහට චිකන් බදිද්දි චිකන් ගොඩක් එකපාර තෙල් එකට දාගන්න එපා. චිකන් ගොඩක් එකතු කරගත්තොත් තෙල් එකේ උෂ්ණත්වය අඩු වෙලා චිකන් ටික හොඳින් බැදෙන්නේ නැති වෙනවා. මේ බලන්න අපි හදාගත්ත චිකන් එකේ ලස්සන ක්‍රස්ට් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම තමයි KFC චිකන් වගේම ගොඩාක් රසවත් හොඳ ක්‍රිස්පි ගතියටත් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලයි කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානිස්ටේරේ YouTube channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝස් බලලා ලයික් කරන, කමෙන්ට් කරන, ඒ වගේම ෂෙයා කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.